අපි අද පැමිණලා ඉන්නේ ෆැට්නා ආයතනයට ඔබ සමග පිළිසඳර කියදෙන්න. ඉතින් මං ඔබගෙන් මුලින්ම අහන්න කැමති ව්‍යවසායකයෙක් කියන්නේ කවුද කියලා. ඔබ සමට පොඩක් කෙටියෙන් විග්‍රහ කළොත් ව්‍යවසායකයෙක් ගැන. ව්‍යවසායකයෙක් කියලා කියන්නේ ඇත්තටම මොන හරි සේවයක් හරි නිෂ්පාදනයක් හරි අලුතෙන් අඳුනලා දීලා ඒක ව්‍යාපාරයක් තත්ත්වයට පත් කරන කෙනෙකුට තමයි ව්‍යාපාරයක් ව්‍යවසායකයෙක් කියලා හඳුන්වන්නේ සාමාන්‍යයෙන්. මම මෙහෙම හඳුන්වුවොත් ඔබතුමා ව්‍යාපාරිකයෙක්ට වඩා ව්‍යවසායකයෙක් කියලා මං හරිද? මං හිතන්නේ ඔබ හරි. රටක දියුණු වෙන්න අවශ්‍ය වෙන්නේ ව්‍යවසායකයෙක්ද එහෙම නැත්නම් බිස්නස්මන් කෙනෙක්ද එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙක්ද? අපි මෙහෙම කියමුකෝ, අපි ව්‍යවසායකයෝ කියලා කියන්නේ කවුද කිව්වොත් මං කිව්වේ ඇත්තම නිර්මාණකරුවන්. මොනව හරි දෙයක් අලුතෙන් හඳුන්වලා දීපු අය. අපි කියමු ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරය බැලුවොත් දියුණු වෙච්ච කට්ටිය ස්ටීව් ජොබ්ස්ලා, බෙල්ග්‍රේඩ්ට, සකබර්ග්ස්ලා ඒගොල්ලෝ අලුත් දෙයක් සමාජයට දීලා ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරය බොහොම සාර්ථක කට්ටිය වෙලා තියෙනවා. එහෙම බැලුවොත් ඉතින් ඒ අය රටක සාර්ථකත්වය ගැන කතා කරනවා නම් මං හිතන්නේ අපේ රටේ මේ රටේ ආදායමට වඩා බිල් ග්‍රේඩ්ගේ ආදායම වැඩි කියලා කවුරුත් දන්නවනේ, ලංකාවේ ආදායමට වඩා. සකබර්ග්ස් ගත්තොත් එහෙමම තමයි. එතකොට ඔය අපි නම් කියන අපිට මතක් වෙන කීප දෙනේ ලංකාවේ හිටියන ලංකාවේ ආර්ථිකය මොකද වෙන්නේ? අපේ ආර්ථිකයේ ලොකු ගානකින් වැඩි වෙයිනේ, 4-5 ගුණයක් නෙමෙයි 10-15 ගුණයක් වැඩි වෙයි. එතකොට ඉතින් ලෝකේ වැඩිපුර ඉන්නේ මේ ව්‍යවසායකයෝ තමයි ප්‍රධාන පරේ ව්‍යාපාරිකයෝ හැටියට ඉන්නේ. ලංකාවේ නම් ඉන්නේ ඉතින් මේ ව්‍යවසායකයෝ බොහොම වැඩි, ව්‍යාපාරිකයෝ තමයි ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ සල්ලිකාරයෝ. ව්‍යවසායකයෙක් තමයි රටට වැදගත්ම ව්‍යාපාරිකයෙක්ට වඩා. ඒක තමයි දැන් ඔබතුමා මෙච්චර වෙලා අපිට පැහැදිලි කරේ. එහෙම නේද? මං හිතන්නේ ඒ අපි කවුද ව්‍යවසායකයෝ කවුද ව්‍යාපාරිකයෝ කියලා අර අපි කලින් කතා කරපු නම් සෙට් එක බැලුවාම එතකොට ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ ඇයි අපි තාමත් මෙහෙම දැන් අපි බොහොම අගාධයකට යන තත්වයකට ඉන්න හේතුවක් තියෙනවන්නේ. ඒකෙම පැහැදිලි කරගන්න පුළුවන් මං හිතන්නේ. මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ ෆැඩ්නා කියන කන්සෙප්ට් එක මොකද්ද සහ මේ මෙහෙම මේ විදිහට නමක් හැදෙන්න හේතුව මොකද්ද? මේ නමේ පිටිපස්සේ තියෙන කතන්දරය අපි ගත්තොත්. ඇත්තටම අපි කරන්නේ අපි නිෂ්පාදනය නෙවෙයි, ඇත්තටම අපි කන්සෙප්ට් තමයි අපි විකුණන්නෙත්. අපේ තියෙන්නේ අපි ඩ්‍රයිව් වෙන්නේ අපි කියන්නේ හැපිනස් කියන එක තමයි අපේ ප්‍රධානම තේමා වෙන්නේ. ඒකදී අපි සමාජයට අලුත් දෙයක් දෙන්න, ඒ කියන්නේ සමාජයේ ජීවත් වෙන ජනතාවට සන්තෝෂෙන් ඉන්න පුළුවන් දෙයක් ඉදිරිපත් කරන්න තමයි අපි හැමදාම උත්සාහ කරන්නේ. ඒකෙදී ඉතින් අපි ස්වභාවික නිෂ්පාදන වලින් අපි ජීවිතයේ ලයිෆ් ස්ටයිල් එකේ වෙන ප්‍රශ්නවලට අපි හැම ප්‍රොඩක්ට් එකම මිනිස්සුන්ගේ ජීවිතයේ මොකක් හරි ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා. ලෝකයේ අලුත් සංකල්පයක් තියෙනවා ෆන්ක්ෂනල් ෆුඩ් කියලා. ඒකෙදි කියන්නේ අපි ගස්කොලන් ඒවයි පැවැත්ම උදෙසා හදාගත්ත දේවල් මේ මිනිස්සුන්ගේ කොහොමද ශරීරයට ගැලපෙන විදියට යොදාගන්නේ කියන එකත් එක්ක. ඇත්තටම අපි ඩ්‍රයිව් කරන්නේ ඒ දෙත් එක්කම තමයි. එතකොට මේ නමට පාදක වුණේ කම්පැනි එක නම වුණේ ෆුඩ් ඇන් නේචර්. එතන මුල් ලකුණු ටික ආහම තමයි ෆැඩ්නා කියලා හැදෙන්නේ. ඔබතුමා කියන විදිහට ඔය ගහකොළවල තියෙන ස්වභාවිකව අපිට ලැබෙන්න තියෙන ගුණාංග අරගෙන දැන් ඔබතුමා කරන්නේ නවීන තාක්ෂණය එකතු කරගෙන මේ දේවල් අපිට දෙන්න උත්සාහ කරන්නේ. එතකොට ඒක ගැන මොකද ඔබතුමාට කියන්න තියෙන්නේ? මෙහෙමයි, ඉතින් ඔය ෆන්ක්ෂනල් ෆුඩ් කියලා කියන්නේ යුරෝප් වලින් ඒ කියන්නේ බටහිරින් ආපු අලුත් සංකල්පයක්. ඒකද කියන්නේ ගස්කොලන් ඒ වගේ පැවැත්ම හදාගන්න යොදාගන්න ඒ මොනවාද ඒවට කියන්නේ සෙකන්ඩි මෙටබොලිසම් කියලා කියන්නේ. ඒව පැවැත්ම උදෙසා හදාගන්න ක්‍රමවේදේ. ඒව පාවිච්චි කරලා මිනිස්සුන්ගේ යහ පැවැත්මට අපේ පැවැත්මට කොහොමද වෙන්නේ කියන එක ගැන තමයි එහෙම කතන්දරයක් කන්සෙප්ට් එකක් හැදිලා තියෙන්නේ. හැබැයි ඉතින් අපේ මුතුන් මිත්තෝ
අවුරුද්දාස් ගානකට ඉස්සෙල්ලා අපේ හෙළවෙදකම මේ ආයුර්වේදයේ තියෙන්නේ අන්නේ ප්‍රොපර්ටීස් තමයි යූස් කරලා මිනිස්සුන්ට ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන්න ඒ බෙහෙත් ඒ වගේ දේවල් හදාගෙන තියෙන්නේ අපිට ඒ කියන්නේ බටහිර ලෝකෙට අලුත් උනාට මං හිතන්නේ අපිට ඒක කිසි පළොච්චමක් නැහැ අපි එදා ඉඳලා අපි ඒව පාවිච්චි කරලා තියෙනවා අපි කරන්නේ අන්නේ ඒ නෝහව් එක ඒ දැනුම අපි අලුත් විදියට අලුත් තාක්ෂණය යොදාගෙන බොහොම ප්‍රියපනාප නිෂ්පාදන හැටියට වෙනදපොළට ඉදිරිපත් කරන එක ඔබතුමාගේ දැන් මෙච්චර ආපු ගමන් මගේ ඒ අත්දැකීම එක ගත්තාම මේ දේවල් පාවිච්චි කර පරම්පරාවක් විදියට අපි ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවද මෙහෙමයි අපි ඉතින් අවුරුදු 2500 ක ඉතිහාසයක් අරගෙන ගැන කතා කරනෝ ඒ කතා කරන්නේ අපිට දැන් දෙයක් නැති නිසා වෙන්න ඇති අපිට දැන් දෙයක් නැහැනේ කතා කරන්න අපි ඉතිහාසයක් ගැන කතා කරනෝ ඉතින් නවීන තාක්ෂණය ගැන කතා කරනවා නම් අපිට ඒ තාක්ෂණය වැදගත් ඒ වගේම තමයි අපි අපේ ඉතිහාසයෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා ඇත්තටම අපි නවීන තාක්ෂණය කිව්වට ඒ තාක්ෂණය කියන එක අපේ මුතුන් මිත්තොත් ඒ කාලෙත් බොහොම හොඳින් පාවිච්චි කරලා තියෙනවා වැඩේ තියෙන්නේ දැන් ඒවා නොසලකා හැරලා හරි මොකක් හරි හේතුවක් නිසා ඒවා අභාවයට ගිහිල්ලා අපිට ඇත්තටම මේ දේවල් වලින් ගන්න ගොඩක් දේවල් තියෙනවා කියන එක තමයි මගේ නම් විශ්වාසය අපේ ඉතිහාසය ගත්තාම මේ වගේ දැන් ඔබතුමාගේ ප්‍රොඩක්ට්ස් වල තියෙන වට්ටෝරු වගේ දේවල් පැරණි කාලේ පැරණන් පාවිච්චි කරලා තියෙනවා. එතකොට දැන් මම දකින්නේ ඔබතුමා මේ ප්‍රොඩක්ට්ස් එක මාකට් එකට දෙනකන් කවුරුත් මේ වගේ දේවල් ගත යුතු මාකට් එක ඇත්තටම තිබ්බේ නැහැනේ මේ වගේ ප්‍රොඩක්ට්ස්. එතකොට අපේ ජනතාව මේකෙන් ගත යුතු දේ ගත්තද? ගන්නවද? මම මෙහෙම කියන්නම්කෝ. අපි කාගෙන් හරි අපේ ගොඩක් දෙනෙක් තේ හරි කෝපිය හරි එහෙම තේ බොනවා අපි ජනතාවක් හැටියට තේ බොන ජනතාවන්නේ අපි කාගෙන් හරි ඇහුවොත් තේ බොන්නේ ඇයි කියලා ගොඩක් දෙනෙකුට දෙන්න උත්තරයක් නෑ ගොඩක් වෙලාවට අන්න ඒකට මං හිතන්නේ අපි තේ බොන්න හේතුවක් හදලා දුන්නා අපේ නිෂ්පාදනයක් ගත්තොත් අපේ ඒකට යහගුණයක් තේ පානයෙන් ලැබෙන තෘප්තියට වඩා තවත් වැලියු එකක් තියෙනවා මොකක් හරි යහගුණයක් ඒකේ තියෙනවා මං හිතන්නේ අපි අලුත් සංකල්පයක් විදියට අලුත් මාකට් එකක් අපි හැදුවා අලුත් කැටගරි එකක් ඇත්තටම ඔබතුමාගේ කණ්ඩායම මේ වගේ දැවැන්ත ව්‍යාපාරයක් මේ විදිහට ගොඩනගන්න මොකක්ද ඇත්තටම කරන්නේ මොකක්ද ඇත්තටම මේක පිටිපස්සේ තියෙන්නේ මෙහෙම අපි ටීම් එකක් හැටියට වැඩ කරනවා ඒකෙදි බැලුවොත් අපේ නිෂ්පාදන ජනතාවට ගෙනියන්නේ අපේ සේස් ටීම් එක ඒ සේස් ටීම් එකේ ඉඳලම අපි ඒ තවත් විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙනවා අපි ඇත්තටම ෆැඩ්නා කියලා කියන්නේ තනි එක්කෙනෙක්වත් පුංචි දෙයක් ගන්න නෙමෙයි වෙන්නේ ඒකත් එක්ක අපිත් එක්ක එකතු වෙනවා ෆුඩ් සයන්ටිස්ට්ලා ඉන්නවා බයෝ සයන්ටිස්ට්ලා තව විද්‍යාඥයෝ නිර්මාණකරුවන් ඒ වගේ ගොඩාක් දෙනෙක් එකතු වෙලා අපි ඇත්තටම ටීම් වර්ක් එකක් තමයි කරන්නේ ඒකදී අපි කරන්නේ හැම නිතරම අලුත් දෙයක් කොහොමද හරියන විදියට මිනිස්සුන්ට ගැලපෙන විදියට ඉදිරිපත් කරන්නේ හොඳ දෙයක් කරන්නේ කොහොමද කියන එක තමයි අපේ පරමාර්ථය වෙන්නේ. ඉතින් අපි බ්‍රෑන්ඩයක් හැටියට අපි ජනතාව ප්‍රීතියෙන් තියන්න හැපිනස් එකට ඩ්‍රයිව් වෙනවත් එක්කම ඉස්සෙල්ලම ඉතින් අපිත් හැපි වෙන්න ඕන්නේ අපි ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්නේ සන්තෝෂයෙන් වැඩ කරන්න මේ කන්සෙප්ට් එක එහෙම නැත්නම් ඔබතුමාගේ බ්‍රෑන්ඩ් එක සමාජගත කරන්න දාපු වෑයම මොන වගේද සහ ඒක කොච්චර දුරට සාර්ථක වෙලා තියෙනවද මෙහෙමයි දැන් මේ වෙනකොට මහා පරිමාණ දවන්තයෝ අපි කියමු බහු ජාතික සමාගමනුත් අපි කරන දේම අපේ ෆලෝවර්ස් වෙලා තියෙනවා ඒ කියන්නේ මං හිතන්නේ අපි කරපු දේ සාර්ථක වෙලා තියෙනවා එච්චර ඒ අය අපිව ෆලෝ කරන තරමටම ඒකෙදි ඉතින් ඇත්තනම සන්තෝසයි ඒකෙදි මන්නම් කැමති පෞද්ගලිකව අපිට කම්පියුටර්ස් හැදෙනවට
මොකද ඒකත් එක්ක කැටගරි එක එක්ස්පෑන්ඩ් වෙනවා අපි අපේ කැටගරි එක ව්‍යාප්ත වෙනවා ඒකද ඉතින් අපි දැනගන්න ඕන අපේ තත්ත්වය රැක ගන්න අපි නිතරම අප්ග්‍රේඩ් වුණොත් අපි වැඩෙත් එක්ක ඉන්නවා නම් අපිට පුළුවන් අපේ තත්ත්වය තියාගන්න Fadna කියන concept එක පිටවස්සේ තියෙන functional food කියන එක පොඩක් ඒක functional food කියන එක අපිට කොහෙන්ද ඔබතුමාට මේ concept එක කොතනදීද කොහොමද හිතුනේ මම මේ වගේ දෙයක් කරොත් හොඳයි කියලා ඔක ආරම්භයටම යන්න වෙයි ඒකට උත්තර දෙන්න නම් මම හිතන්නේ මම ජීවිතේ පටන් ගත්තේ මේ ප්‍රධාන පෙළේ බහුජාතික සමාගමක වැඩ කරන්න මැනේජ්මන්ට් ට්‍රේනින් කෙනෙක් හැටියට එතනදී මට හිතුණා නිකන් දෙයක් කරන්න ඕන කියන එකේ එතනදී ව්‍යාපාර කීපයක්ම කරා ඒවා ගොඩක් සාර්ථකගෙන මේ අසාර්ථක වුණා එහෙම ඉන්නකොට අවශ්‍යතාවය තිබුණේ එක්ස්පෝර්ට් කරන්න හොඳ ප්‍රොඩක්ට් එකක් මොකද්ද කරන්න කියන එකේ ඉන්නකොට තමයි මුලින්ම හිතුවේ සාමාන්‍යයෙන් අපේ ට්‍රෙඩිෂනල් බෙවරේජස් කියලා කිව්වොත් අපි ඉස්සර අපේ මුතු මිත්තු සුද්දනේ අපිට ගෙනත් දුන්නේ තේ බොන්න පුරුදු කරේ ඊට කලින් බීලා තිබුණේ ওই බෙලිමල් රණවරා ඉරමුසු වගේ අපේ දේශීය පානවල ඇයි ඒවා මිනිස්සු දැන් ගන්න නැත්තේ කියන එකට ඊසි ටී යූස් කියන කන්සෙප්ට් එකත් එක්ක එහෙම හඳුන්වලා දෙන්න තමයි අපි පටන් ගත්තේ ඊට පස්සේ ඒත් එක්ක එහෙම යනකොට මට හම්බුණා ෆුඩ් සයන්ටිස්ලා ඒ වගේ කට්ටියත් එක්ක ස්පෙෂලි ඩොක්ටර් විජයරත්න වගේ කට්ටියත් එක්ක වැඩ ගන්න පටන් ගත්තට පස්සේ ওই ෆන්ක්ෂනල් ෆුඩ් කියන ඒවයි ඒ කියන්නේ ඒවයි තියෙන අර සෙකන්ඩරි මෙටබොලිසම් කියන දේ ඒ කියන්නේ ඒවයි පැවැත්මට හදාගන්න දේවල් වලින් කොහොමද මිනිස්සුන්ගේ ජීවිතවලට අපි කියමු අපේ ෂේප් අප් ටී එකේ තියෙන්නේ HCA කියන එක තමයි ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ ඒක තමයි ඒකේ තියෙන ෆන්ක්ෂනල් ප්‍රොපර්ටි එක වෙන්නේ ගොරකවල තියෙන ෆන්ක්ෂනල් ප්‍රොපර්ටි එකක් හැටියට අපි ඒක පාවිච්චි කරනවා අපි කියමු ගොටුකොළ කියලා ගොටුකොළ වලින් හැදෙනවා කියන්නේ මොලේ වර්ධනය වෙන්න ඒක උදව් වෙනවා කියලා සයන්ස් ටිකලිම ෂෝ කරලා තියෙනවා ඒකේ තියෙන සංඝටක ඒ වගේම කම්ප්ලෙක්ෂන් එක හැදෙන ඒ වගේ ඔනේ එක මේ ෆන්ක්ෂනල් ෆුඩ් කියන එකෙන් එක්ස්ප්ලেইন කරන්නේ අපි කියමු මේ පැණි බොන්නේ ඇයි කියලා බඩ පිරෙන්නවත් වෙන මොකටවත් නෙමෙයිනේ ඒකේ තියෙන ගුණයක් බලාපොරොත්තු වෙන තමයි ගන්නෙ අන්න ඕක තමයි ෆන්ක්ෂනල් ෆුඩ් කියලා කියන්නේ අපේ ආහාරයන් නොවන අපි කෑමට ගන්න වෙන බලාපොරොත්තුවෙන් අපේ ඇඟට වෙන දෙයක් හම්බෙන අපි කියමු ඇලවේරා කියලා කොමාරිකා බිව්වහම කවුරුත් දන්නවා ගෑස්ට්‍රික් එහෙම හොඳ වෙනවා කියලා ඒ වුණාට බඩ පිරෙන්න අපිට පෝෂණයක් හම්බෙන එක නෙමෙයිනේ ඒකෙන් හම්බෙන්නේ වෙන දෙයක් අපි ඒ කාලේ ඉඳලම කහ දානවා කෑම වලට කහ වලින් රහක් හරි මේන එක නෙමෙයිනේ කහ දාන්නේ විස බීජනාශයක් ඒ වගේ දෙයක් ඒ කහවල තියෙන ෆන්ක්ෂනල් ප්‍රොපර්ටි එක ඒක. ඔන්න ඕක තමයි ෆන්ක්ෂනල් ෆුඩ් කියන එකේ ඒ සංකල්පයක් හැටියට ඇවිල්ලා තියෙන්නේ. ඕක ඉතින් අලුත් සංකල්පයක් වුණාට අපේ මුතුන් මිත්තෝ අපේ පාරම්පරිකව ඒව පාවිච්චි කරලා තියෙනවා අපේ රටවල් වල. එතකොට මට පොඩ්ඩක් කෙටියෙන් හැඳින්වීමක් කරන්න පුළුවන්ද මේ වෙනකොට ඔබතුමාලගේ ප්‍රොඩක්ට්ස් කීයක් විතර තියෙනවද කියලා? අපි විශාල ප්‍රමාණයක් කරනවා. ප්‍රොඩක්ට් 30 ගණක් කරනවා. ඒකදී ඇත්තටම ජනප්‍රිය වෙලා තියෙන කීපයයි සාමාන්‍යයෙන් ඉතින් ලෝකෙ හැටි එහෙමනේ කරන හැම දෙයක්ම සාර්ථක වෙන්නේ නැහැනේ අපි ඇත්තටම අපේ ටීම් එකත් එක්ක අපි R&D වැඩ ගොඩක් කරනවා අපි තවත් ගොඩාක් නිෂ්පාදන කීපයක්ම දැන් අපි දැන් විශ්වවිද්‍යාල කීපයක් එක්ක අපි එකතු වෙලා අපි රිසර්ච් කරනවා ඩෙවලොප්මන්ට් කරනවා මං හිතන්නේ මෑත අනාගතයේම ළඟදීම අපිට නිෂ්පාදන ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. එතකොට දැන් ඔබතුමාගේ අනාගත සැලසුම් මොනවාද තියෙන්නේ? මෙහෙමයි ඉතින් අපි මේ ඉන්න තත්ත්වෙන් උඩට යන්න තමයි අපේ ප්‍රායෝගික සැලසුම් තියෙන්නේ. ඒකදී අපි වැඩිපුර නැඹුරුතාවයක් දක්වනවා එක්ස්පෝර්ට් වලට විදේශ රටවල් වලට අපේ දෙයක් කොහොමද අඳුන්වලා දෙන්නේ කියලා. එතනදී ඉතින් ටිකක් බැරියස් තියෙන මොකද අපි නොදන්න සමාජයක නොදන්න සංස්කෘතික නොදන්න රුචි අරුක්කම් තියෙන කට්ටියට ප්‍රොඩක්ට් එකක් ඉදිරිපත් කරනවා කියන්නේ ඒක ඉතින් චැලෙන්ජ් එකක්. අපි වැඩිපුර ෆෝකස් කරන්නේ ඒකත් එක්ක. මොකද දැන් අපේ රටේ තියෙන ලෝකෙම තියෙන දේවල් එක්ක අහම අපේ රටවල් වලට ෆොරින් කරන්සි කියන එක බොහොම වැදගත් වෙලා තියෙනවානේ. අපිත් ඉතින් ඒකත් එක්ක ඩ්‍රයිව් වෙන තමයි ඉස්සරහට
ගොඩක්ම සැලසුම් කරලා තියෙන්නේ. ඒක විතරක් නෙමෙයි ඉතින් අපේ ජනතාවටත් දෙන්න හොඳ පුළුවන් උපරිම දේ දෙන්න අපි ඉස්සරහට ප්ලෑන් කරනවා. ඔබතුමා අර ඉස්සෙල්ලා සඳහන් කරා වගේ බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස් ඒ වගේ කෙනෙක් ෆලෝ කරන්න සහ නැත්නම් ඔබතුමා වගේ අලුත් කන්සෙප්ට් එකකින් ඉස්සරහට එන කෙනෙකුට ඔබතුමාට දෙන්න පුළුවන් උපදෙස මොකද්ද? ඔබතුමාට දෙන්න පුළුවන් අදහස මොකද්ද? මෙහෙම දෙයක් කිව්වොත් ඔය සාර්ථක වෙච්ච කට්ටිය ගොඩක් දෙනෙක්ම කරලා තියෙන්නේ. අපි කිව්වොත් අලුත් දෙයක් කියන එක ගොඩක් දුරට ඒක මං හිතන්නේ ඒගොල්ලයි චරිත දිහා බැලුවහම අලුත් දේවල් තමයි කරලා තියෙන්නේ. හැබැයි ඒ අලුත් දේවල් වලින් කියන්නේ අපි ගොඩක් වරද්ද ගන්න තැනක් තමයි ගොඩක් වෙලාවට අපි ආස කරන අපි කැමති දේවල් තමයි අපි කරන්න යන්නේ. එහෙම නෙමෙයි සමාජයේ නීඩ් එක අඳුනගෙන ඒ අවශ්‍යතාවයට හරියන දේ සමාජගත කරන්න පුළුවන් නම් නිෂ්පාදනයක් හරි සේවයක් හරි මං හිතන්නේ ඕන කෙනෙකුට බොහොම සාර්ථක වෙන්න පුළුවන්. මොකද මැජික් කාරයෝ නෙමෙයිනේ බිල් ග්‍රේට්ලා, ස්ටීව් ජොබ්ස්ලා කියලා කියන්නේ. ඒගොල්ලෝ අපිට අපේ ජීවිතය වෙනස් කරන තරමටම සාර්ථක නිෂ්පාදන දීලා තියෙනවා. ස්ටීව් ජොබ්ස් අපිට මේ මොබයිල් ෆෝන් එක අපිට දුන්නහම ඒ මේ ස්මාර්ට් ෆෝන් එක අපිට කමියුනිකේෂන් පර්පස් ෆොටෝ ගන්න එකද අරකද මේකද අපිට නිකන් කම්පියුටර් යන්නේ අපි සාක්කුවේ දාගෙන යන්නේ ඒ කම්පියුටර් එක කරනට වඩා දේවල් කරනවා. අපි කම්පියුටරේ ෆොටෝ ගන්න යන්නේ නැහැනේ. අපි සාක්කුවේ තියෙන ෆෝන් එකෙන් අපිට කරන්න බැරි දෙයක් නැහැ වගේ දැන් අපේ ලයිෆ් ස්ටයිල් එකම වෙනස් කළා. ඉතින් ඒක හඳුන්වලා දෙන්න ඒ නීඩ් එක හඳුනගත්ත මනුස්සයා ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයෙක් වෙනවා. ඒ රහස තියෙන්නේ සමාජයේ තියෙන අවශ්‍යතාවය අනුනාගෙන හරි දෙයක් ඉදිරිපත් කිරීම. අන්නේ දේ කරන්න අපි හිතනවා නම් මං හිතන්නේ ඕන කෙනෙකුට සාර්ථක වෙන්න පුළුවන්. ඔබතුමා මෙතෙක් ආපු ගමන් මඟ දිහා බලනකොට ඔබතුමාට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද සහ ඔබතුමා හිතනවද මේ සාර්ථකත්වය ගැන සෑහීමකටපත් වෙනවා, තෘප්තිමත් වෙනවා කියලා? මේ වගේම දවසක් මගෙන් ප්‍රශ්නයක් ඇහුව හොබීස් මොනවද කියන එක. ඒකදී ඇත්තටම එදා තමයි මාත් කල්පනා කරේ මොනවද මම මේ හොබී එකක් හැටියට කරන්නේ කියලා. අර හැමෝම කියන වගේ ඔය සාමාන්‍යයෙන් හොබීස් වල කරන මිනිස්සු කරන දේවල් අපි කරනවානේ. ඇත්තටම මම කරලා තියුණේ අපේ ප්‍රොඩක්ට්, අපේ නිෂ්පාදන, අපේ මේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන එක තමයි හොබි එකක් හැටියට. මං හිතන්නේ ඉතින් අපි කරන දේ එන්ජොයි කරන්න පුරුදු වුණාට පස්සේ ඒ දේත් ඉතින් අපි තෘප්තිමත් වෙනවා. ඒකද ඉතින් අපිට ලැබෙන දේත් එක්ක බැලුවාම මල්ටිනේෂන් කම්පැනිස් වුණත් අපිව ෆලෝ කරනවා නම් මං හිතන්නේ අපි දෙයක් කරලා තියෙනවා.